ඉතින් මම හිතන්නේ අපි මෙන්න මේක තමයි අපේ ජනාධිපතිතුමා හරහා අපි බලාපොරොත්තු වෙච්ච මූලික කාරණේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අද මේ වැඩපිළිවෙලට සහයෝගය දෙන ගමන් අපි ඉල්ලන එකම කාරණේ තමයි ලංකාවේ ගාල්ල වරාය පාවිච්චි කරමින් මේ එන නැව් දාස් ගන්නකට එක දවසකට නැව් 100කට වැඩි යන තත්වයක් තියෙනවා. මේක මේකට අවශ්‍ය කරන සර්විස් එක දෙන්න නැත්නම් මේකට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න කම්පැනි එකක් හදලා ජාතික වශයෙන් රටේ වරාය අධිකාරියත් එක්ක සම්බන්ධ කරලා හරි කමක් නැහැ. අපිට මේ වැඩපිළිවෙල සකස් කළ දුන්නොත් මං හිතන්නේ ඒක විශාල වටිනාකමක් තියෙයි කියලා අපි ප්‍රකාශ කරන්න කැමති. විශේෂයෙන්ම සිලෝන් මැරින් සර්විසස් කියලා ආයතනයක් හැදුවා මේකට. ඉතිහාසය හැදුවා. හැදුවෙන් පස්සේ ඒකට මොකක්ද වුනේ අවසානයේ මේක බංකරින් එක දුන්නා ජෝන් කීල්ස් එකට අවසානයේ. චන්දිකා කුමාරතුංග මැතිණිය කාලේ. මේක තමයි අපිට අද අවශ්‍යලා තියෙන ඩොලර් නැති අර්බුදයක රට ඉන්නකොට මෙවැනි තත්වයකට අපි මේ රට පත් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ වැදගත් වෙයි කියලා මං කල්පනා කරනවා. ඒ විතරක් නෙමෙයි උතුරු පියර එක හදන්න. නැත්නම් උතුරේ තියෙන මේ පරයන්තය හදන්න අපිට මේ වගේම කම්පැනික් හදලා අපිට පුළුවන් වෙයි. ශ්‍රී ලාංකීය විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් දමිල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්. මේ සියලු දෙනාගෙන් අපිට අවශ්‍ය කරන ආයෝජනය ගෙන්න ගන්න රට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මං හිතන්නේ මේ ක්‍රියාදාමයේ තුල දෙකක කාලයක් තියෙනවා. හා තව මිනිත්තු දෙකක කාලයක්. නෑ මේ විනාඩි තව ගණන් අඩු කරන්න එපා. අනේ නෑ විනාඩි 3යි ගියේ මම ඒක මේ බැලුවේ. ඔබතුමා 3:20 නෑ 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 මං ඔය කොයි වැඩේ කරන්න එපා මේ මන්ත්‍රීතුමා. නෑ කවදාද මේ විනාඩි 4 විනාඩි 7 ඔබතුමා පටන් ගත්තේ 3:35ට අවසන් වෙනවා. කරුණාකරලා මට විනාඩි තුන මගේ ගාන දෙන්න. ඒ නිසා මං කියන්න කැමතියි මේ උඩ ඉඳලා කපන්න දාන්න එපා. ඔයාලත් ඔය වැඩේ කරන්න දාන්න එපා. නෑ හරි අපි ගමන්. විනාඩි 7 දෙන්න අපිට කතා කරගෙන ඉඳලා කතා කරන්න. හරි හරි ඔබතුමාට මිනිත්තු 7 අනේ අනිත් ඒවා බහුබූත කියවන්නේ නෑනේ අපි මෙතන ඇවිල්ලා. මෙතන ඇවිල්ලා බහුබූත කතා කරන්නේ නෑ අපි. වැදගත් දෙයක් කතා කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වෙලාවත් කපලා විල කරනවා. මොකද්ද මේ කරන්නේ? නෑ ඔබතුමාට මිනිත්තු 7 ඇති නෑ නෑ තමයි. මතක තියාගන්න. ගයින මමත් ඔක ඇතුලේ උඩ ඉඳලා තියෙනවා. හරි? හරි මම දන්නවා කපන හැටි කොහමද කියලා. ගරුම අමතුමා වැරදි ඒ තේරුම් ගන්න එපා. මම කපපු ගන්නේ ආනිසංස සම්මතයකතුමා ඔක දෙන්නා මෙතන. මගේ මේ වෙලාව ඔන් කරනවා මේ කතා කරන්නේ. වෙලානේ මෙතනත් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි මේ ක්‍රියාදාම ඉදිරියට ගෙනියනවා නම් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙනවා. මම කියන්න කැමති විශේෂයෙන් අද අපිට 2028 වෙනකොට ලංකාවේ මේ ජෝන් කීසර් දීලා තියෙන ඒ වරාය අපිට අයිති වෙනවා. මං හිතන්නේ මං කියන්නේ මේ සියල්ල එකතු කරපුවාම එක පැත්තකින් අපිට ජයබාලුම් පරයන්තේ දැන්ට අපි ක්‍රියාත්මක වෙනවා 104,500ක් විතර කන්ටේනර්ස් හෑන්ඩල් කරනවා එක අවුරුද්දකට. ඊළඟට නැගෙනහිර ජැටිය හරියට අපි ක්‍රියාත්මක වුණොත් මිලියන 2,500ක් විතර කන්ටේනර්ස් අපිට හෑන්ඩල් කරන්න පුළුවන්. ඒ වගේම වික්ටෝරියා SAGT ජැටිය අපිට ලැබුණොත් 2028 තවත් මිලියන 2,500ක නැ අපිට කන්ටේනර්ස් හෑන්ඩල් කරන්න පුළුවන්. ඉන්දියාවේ ලොකුම පෝට් එකේ දැන්ට කරන්නේ ජවාහර්ලාල් නේරු පෝට් එකේ කරන්නේ මිලියන 4,500යි කන්ටේනර්ස්. ඒ වගේම මම කියන්න කැමති රොටඩෑම් වල මිලියන 10යි කරන්නේ සාමාන්‍යයෙන්. ඒ නිසා 2030 වෙනකොට අපිට අපේ කැපැසිටි එක මිලියන 10කට යන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඩුබායි පෝට් එකේ තත්වයකට අපිට ගේන්න පුළුවන්. ඒ වගේම මම කියන්න කැමති ඊළඟට නොදන් පී එක හැදුවොත් තවත් මිලියන 5ක් අවුරුද්දකට